අයිබන් ඔල මේක තුලා ඉන්නේ වටපිට YouTube channel එකත් එක්ක මේ දවස්වල ලංකාව පුරාම හැමෝගෙම කතා බහ මොකද ජනාධිපතිවරයා ඒක නම් එහෙම තමයි හැබැයි අද අපි කියන්නේ මේ ගැන නෙවෙයි මේ වෙනකොට මහනුවර නගරේ දළදා පෙරහැර පැවැත්වෙනවා මේ දළදා පෙරහැර ගත්තාම ලංකාව පුරාම ඉන්න මිනිස්සු මහනුවර නගරයට එක්රොක් වෙනවා මේ පෙරහැර නරඹන ඒ වගේම ලංකාව පුරා ඉන්න සමහර මිනිස්සු සමහර දුෂ්කර පළාත්වල ඉන්න මිනිස්සු අදටත් දුක් වෙනවා දළදා පෙරහැර බලන්න ඉන්න හැකියාව නොලැබීම නිසා කොහොමුණත් මේ පෙරහැර ගත්තාම පෙරහැරේ විවිධ කාණ්ඩ ඉන්නවා ඒ අතරින් විශේෂම කාණ්ඩය තමයි අලි ඇත්ත මොකද දළදා කරඩුව වඩම්මගෙන යන්නේ අලියෙකුගේ පිටේ එහෙම නැත්නම් ඇතෙකුගේ පිටේ සමාජ මාධ්‍ය ජාලවල අපි දැක්කා අවුරුදු 70කට වැඩි ඇතින්නක් මේ පෙරහැරට යොදාගෙන තියෙනවා කියලා ගොඩක් අය පෝස්ට් දාලා තිබුණා. ඉතින් ඒ අතර ගොඩක් කමෙන්ට්ස් වලට තිබුණා බෞද්ධ විදියට මේ වගේ දේවල් කරන්න හොඳ නැහැ කියලා. මොකද ශ්‍රී ලංකාව කියන්නේ සංස්කෘතිය ගැන ලොකුවට කතා කරන රටක්. ශ්‍රී ලංකාව පුරාම වගේම මහනුවර නගරය තුල පැවැත්වෙන දැවැන්තම සංස්කෘතික මංගල්‍යය තමයි දළදා පෙරහැර කියන්නේ. බෞද්ධ ආගම අදහන අපි කුරා කුඹකටත් හිංසාවක් නොකර ජීවත් වෙන්න තමයි කටයුතු කරන්නේ. ඒ නිසා රෝගී වුණු ඇතින්නක් මේ පෙරහැරට යොදාගත්තේ ඇයි කියලා ගොඩක් අයගේ කතාබහට ලක් වුණා. ඉතින් මේ පෝස්ට් එක ගැන ගොඩක් අය බැනගෙන තිබුණා. සමහර අය හොඳ පැත්තට කතා කරනවා, සමහර අය නරක පැත්තට කතා කරනවා. හැබැයි මේකේ ඇත්තම සිද්ධිය ගැන කවුරුත් හිතලා නැහැ. ඇත්තම සිද්ධිය කවුරුත් දැනගෙන ඉඳලා නැහැ. දළදා පෙරහැර කියන්නේ අද ඊයේ පටන් ගත්ත එකක් නෙවෙයි. මේක අතීතයේ ඉඳලම පැවතගෙන එන දෙයක්. ඉතින් මේ වගේ දෙයකට ඇත්තටම රෝගී වෙච්ච ඇතින්නක්ව දැම්මද කියලා ප්‍රශ්නයක් මතුවෙනවා. මේ වගේ පෙරහැරකට මේ අලියැත්තු යොදවන්න කලින් දවස් 3කට කලින් විතර එයාලා ගැන සම්පූර්ණ පරීක්ෂණයක් සිද්ධ කරලා අවසානයේ තමයි මෙයාලා මේ පෙරහැර වෙත යොමු කරන්නේ. කොහොමනත් අපි දැක්ක මේ ටිකිරි කියන ඇතින්නගේ ඡායාරූප පෙළක් සමාජ මාධ්‍ය ජාල හරහා ප්‍රසිද්ධියට ලක් වුණා. එයාගේ ශරීරයේ ඇටකොටු බේරලා ඇස්වල කඳුළු බේරෙනවා. ඒ වගේම කකුලෙත් යම්කිසි තුවාලයක් තියෙනවා. ඉතින් මේ වගේ ෆොටෝ ටිකක් සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ පහුගිය දවස් ටිකේ ප්‍රචාරය වුණා. මේ ඡායාරූප පෙළ සමාජ මාධ්‍ය ජාලවලට උදාහැරලා තියෙන තායිලන්ත ජාතික කාන්තාවක් විසින්. ඒ වගේම මෙයා සඳහන් කරලා තිනවා රෝගී වුණු ඇතින්නක් කිලෝමීටර් ගාණක් ගින්දර මැද්දේ අධික ශබ්දයේ මැද්දේ මේ විදිහට පෙරහැරට ගමන් කිරීම සුදුසුද කියලා. ඉතින් මේ කතා බහ තමයි දුර දෙක ගිහිල්ලා Facebook කරා දැඩි ලෙස ජනප්‍රියත්වයට පත් වෙලා තියෙන්නේ. කොහොමනම් හීලෑ අලියතුන්ගේ සංගමය ප්‍රකාශ කරලා තින්නේ මේ ටිකිරි කියන ඇතින්න දැනටත් යහපත් සෞඛ්‍ය තත්ත්වෙන් පසු වෙනවා කියලා. ඒ වගේම විෂ්ණු දේවියන්ට සිදු කරපු බාරයක් ඔප්පු කිරීම නිමිත්තෙන් තමයි මේ ටිකිරි කියන ඇතින්න මෙවර දළදා පෙරහැරට එකතු කරලා තින්නේ. සත්‍යෙක්ුණත් ඔවුන් ගොඩක් වාසනාවන්තයි දළදා කරුඬ වඩම්මගෙන යන පෙරහැරේ ගමන් කිරීමට තර. මේ ටිකිරි කියන ඇතින්නට පෙරහැර 100ක විතර පළපුරුද්දක් තියෙනවා. මේ ගැන හරියට නොදන්න කට්ටිය මේකට බනිනවා. ඒ වගේම දන්න කට්ටිය හොඳ කියනවා. මේ වගේ විවිධ දේවල් අපිට දකින්න ලැබුණා. ඒ වගේම ලංකාව තුර සිදුවන දැවැන්තම සංස්කෘතික මංගල්‍යයට සතෙක්ට හිරියර කරයි කියලා අපිට හිතන්න බෑ. මේකට මොකක්තර හේතුවක් තියෙන නිසා තමයි ඒ ඇතින්නව පෙරහැරට යොදවන්නේ නැත්තේ. ඉතින් මේ වීඩියෝ ගැන වා මොකද හිතන්නේ? අනිවාර්යෙන් පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න. මේ විදිහම අලුත් වීඩියෝකින් හම්බු වෙමු. සියලුම දෙනාට සුබ දවසක්.